දෙනාටම කල්පනා කෙරුවහම තේරෙන්න යම් කාරණාවක්. ඒ වගේම තමයි 2015 වර්ෂයේදී මේ රටේ සමාජ ආර්ථික දේශපාලන විප්ලවයක් ඇති කරගන්න ගිය සමාව ආමන්ත්‍රණය කිරීම සඳහා. දැන් ගම් වතුර එන එක අපිට නවත්තන්න බෑ. දැන් පෙලංකায় ගම් වතුර ආවම අපිට බයි. ඒකට කරන්න දෙයක් නැහැ ඉතින් මේ. වහින එක අපිට නවත්තන්න පුළුවන්ද? බණින්න ඕන ගම් වතුර බහැලා ගියේ නැති එකට. ගම් වතුර බහැලා ගියේ නැත්තේ ඇයි? දැන් මෙතන ඉන්න වැඩිහිටියෝ දන්නවා ඒ කාලේ ගම් වතුර ඒ කාලේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියදී කියන්නේ ස්වභාවිකව වතුර බහැලා යන මාර්ග තිබ්බා, විල්ලු තිබ්බා, ඇලදොලවල් තිබ්බා. අද වෙනකොට ඒවා ඔක්කොම ගොඩ කරලා තියෙන්නේ. දේශපාලඥයෝ කම්පැනි වලින් පගාව අරගෙන එක එක කෙනාගෙන් පගාව අරගෙන ඉඩම් ගොඩ කරලා දිනවා. මට බය නැතුව කියන්න පුළුවන් මන්නේ කීඩමක් ගොඩ කරලා නැහැ. ඒ නිසා අද වතුර බහැලා යන එක පෑ භාගයක් වැස්සම කොළොන්නාව යට වෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි වතුර බහැලා යන වතුර බහැලා යන තියෙන පාරවල් ටික සහ බහැලා යන වතුර ටික රැඳෙන්න තියෙන ස්ථාන ටික ඔක්කොම ගොඩ කරලා තියෙන්නේ. දැන් තමයි 90%ක් විතර පාලනය වෙලා තියෙන්නේ. තාමත් ඉඳලා ඉඳලා එකක් දෙකක් කරනවා. ඒ මම රට කියනවා. ඒ නිසා තමුන්නාසලගෙන් මම ඉල්ලීමක් කරනවා. එහෙම ආරංචියක් තියෙනවා නම් කොහේ හරි මොකද අපිටත් කවුරු හරි කියන්න ඕන. කිව්වේ නැත්නම් අපි දන්නේ නැහැ නේ. එහෙමයි මේ තියෙනවා නම් කියන්න කියලා මොකද හේතුව මේ පරිසරයට කරන හානිය නිසා එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් කරන හානිය නිසා පීඩාවට විඳින්නේ මුළු ප්‍රදේශයේම ඉන්න ජනතාව. දැන් ගම් වතුර ආපු වෙලාවේ අපි හිතාගත්තා මේක වාසියක් බවට පත් කරගන්න ඕන කියලා. අවාසනාවට ආපු ගම් වතුර වාසනාවක් බවට පත් කරගන්න ඕන කියලා ඉවරලා. ඒ නිසා තමයි අපිට ඇත්ත වශයෙන්ම ඒ වෙලාවේ අග්‍රාමාත්‍යතුමා එක කතා කරලා රජයත් එක කතා කරලා පාර්ලිමේන්තුවේ වෙනම විවාදයක් ඉල්ලුවා මේකට අපි. ඒ අනුව පාර්ලිමේන්තුවේ වෙනම විවාදයක් හම්බුණා. ඒ විවාදය ඉල්ලපු හේතුව මොකද්ද? රජයේ සම්පූර්ණ අවධානය මේකට යොමු කරවන්න. ඉතර තමයි ඉඩම් බෙදීම අරලියගහ මන්දිරයේ මහරජාණන් ඔන විදියට කරේ. පොලිසිය DIG පත් කරන එක ඉඳලා මාරු කරන එක දක්වාම පිටපු ආරක්ෂක ලේකම්ට මුට්ටි අල්ලන, බොට්ට අල්ලන අයට ඔන විදියට කෙරේ. හැබැයි වර්තමාන රජය අපි ආවයින් පස්සේ දේශපාලඥයන්ට ඇඟිලි ගන්න බැරි වෙන්න ස්වාධීන පොලිස් කොමිසමක් හඳුන්වලා දීලා තියෙනවා. ඉඩම් කොමිසමක් හඳුන්වලා දීලා තියෙනවා. රාජ්‍ය පරිපාලන කොමිසමක් දීලා තියෙනවා. අධිකරණ කොමිසමක් දීලා තියෙනවා. එතකොට දේශපාලඥයාට ඕන විදිහට මාරු කරන්න බැහැ. ඉස්සර නම් කොළොන්නාවේ ප්‍රාදේශීය ලේකම්ව හරි OIC ව හරි ඉඩම් නිලධාරීව හරි හිටපු മന്ത്രി හිටපු කුඩු മന്ത്രിට ඕන විදිහට මාරු කරන්න පුළුවන්. දැන් එහෙම බෑ. දැන් මට ඕන විදිහට ප්‍රාදේශීය ලේකම් මාරු කරන්න බෑ. මට ඕන විදිහට පොලිස් ස්ථානාධිපති මාරු කරන්න බෑ. ඒක තමයි යහපාලනේ කියන්නේ. දැන් කොමිෂන් හරහා යන්න ඕනේ. ඒ නිසා රටේ තියෙන ඉඩම් ඔක්කොම අයිති වෙන්නේ මධ්‍යම රජයට. ඒව බෙදිල්ල කරන්නේ ඉඩම් කොමිෂන් හරහා. එනිසා පළාත් සභාවට ලොකු බලයක් නැහැ. පළාත් සභාවට තනියම කිසි දෙයක් කරන්න බෑ. ඒකම දැන් උදාහරණයක් දෙනවා. පොලිස් බලතල දුන්නාම උතුරේ DIG පත් කරන්නේ උතුරු පළාතේ මහාමිති කියලා. පට්ටපල් බරුවා. පොලිසිය පත්තින් දෙන්නේ පොලිස් කොමිෂන් හරහා. H.A.M. Mangalika. Oh, I H.A.